සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා අකුල රාවණා channel එකට. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ වෙනදා වගේම විශේෂ වූ කාරණාවක්. ඉතින් අද දවසේදී අපි කතා කරන්නේ මේ දිවා ගුහාව ගැන. ඉතින් දිවා ගුහාව ගැන කතා කරනකොට ගොඩාක් කරුණු තියෙනවා කතා කරන්න. හැබැයි අද දවසේදී අපි පොඩි පිවිසුමක් ගමු. මේ කොරෝනා සිටුේෂන් එකෙන් පස්සේ අපි දිවා ගුහාවට ගිහිල්ලා විශේෂ වීඩියෝ එකක් එක්ක අපි මේ ගැන වැඩිදුර තොරතුරු කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී අපි පොඩි පිවිසුමක් ගමු. විවිධ අයගේ මත රාශියක් පළ වෙලා තියෙනවා මේ දිවා ගුහාව ගැන. ඉතින් දිවා ගුහාව ගැන මුලින්ම කියනකොට කියන්න ඕන දෙයක් තමයි ඔබ නොදන්න කාරණාවක් තියෙනවා. ඉතින් ඒක තමයි ඔබ දන්න කාරණාව තමයි මේ ශීපාද අඩවිය කියලා ගත්තහම මේ සිරිපාද කන්ද තමයි බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සීපාදයේ තිබ්බහම එතන තමයි මෙන්න මේ විදිහේ ශීපාදයේ මෙතන තියෙන ගලේ මෙන්න මේ විදිහ දෙයක් නිර්මාණය වුණා කියලානේ අද වෙනකොට මිනිස්සු දන්නේ. හැබැයි ඒක සත්‍ය නෙවෙයි. හරිම සත්‍ය තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ දිවා ගුහාවට. ඒතර දිවා ගුහාවේ ඇවිල්ලා වසක් පමණ කාලයක් ඒකේ ඉන්නවා කියලා තමයි කියන්නේ. ඒතර වැඩම වැඩ හිටියා කියලා. ඒතර වසක් කියන්නේ කොච්චරද? වසරක්ද කියලා හොයලා බලන යනකොට හැබැයි වසක් කියන්නේ මාස 3ක කාලයක්. එතන මේ මාස 3ක කාලයක් බුදුරජාණන් වහන්සේ මේ දිවා ගුහාවේ තමයි වැඩම කරලා ඉන්නේ. එතකොට ඒ වෙනකොට අනුග්‍රහය සහ ඒ හැමදේම සපයන්නේ මේ සමණ රජතුමා කියන කෙනා. එතකොට මේ සමණ රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝවාන් ඵලයට පත් උනේ මෙන්න මේ දිවා ගුහාවේ ඉඳලා. හැබැයි ගොඩක් කට්ටිය හිතන්නේ මේ සමණල කන්ද උඩම තමයි මේ හැමදේම වෙන්නේ නැත්තේ කියලා. හැබැයි පරම සත්‍යය තමයි ඒක එහෙම නෙවෙයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අද වෙනකොට අපි හාමුදුරුව කෙනෙක් හෝ නැත්නම් විශේෂ පූජනීය කෙනෙක් ගෙනාවොත් එම ඒ කෙනා ඇවිල්ලා යම් කිසි විදිහකට අපිට ධර්මයක් හෝ යම් කිසි විදිහ දේශනාවක් දෙනවා නම් අපි ගොඩක්ම අපි බුදුදහම ගැනම කතා කරමු. ඒතර බුදුදහමට අපි හාමුදුරුව කෙනෙක් ගේනවා නම් අනිවාර්යයෙන්ම ගෙදරකට වුණත් අපි කකුල් දෙක දෝවණය කරලා ඊට පස්සේ කකුල් දෙක පිහා ගන්න වෙනම තැනක් තියලා ඒතර විශේෂ අසුණක් නිර්මාණය කරලා එතනත් අපි විශේෂ විදිහටම කකුල් දෙක පියා ගන්න තැන් තියෙනවා. එතකොට මේ ගැන තොරතුරු හොයාගෙන යනකොට මොකක්ද මේ ශීපාදය කියන්නේ? එතකොට ඒක නිර්මාණය වුණේ කොහොමද? ස්වභාවික විදිහටම කකුල තියෙනකොටම නිර්මාණය වුණාද කියලා අපි හොයාගෙන යනකොට අපිට පුළුවන් වුණා ඒ ගැන සත්‍ය තොරතුරු හොයාගන්න. ඉතින් ඒක තමයි ශීපාදය කියන්නේ අර විදිහටම බුදුරජාණන් වහන්සේ දිවා ගුහාවට වැඩම කරාට පස්සේ මෙතන ධර්මීය දේශනා කරලා තියෙනවා. ඒ විදිහට ධර්මීය දේශනා කරන්න ඉන්න තැන බිම සාමාන්‍යයෙන් අපි අද දවසේ නම් මේ කකුල තියාගන්න යම් කිසි දේවල් ගොඩක් භාවිතා කරනවානේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ කකුල් දෙක තියාගෙන, ඒ කියන්නේ මේ ශීපත්මය තියා ගැනීම සඳහා විශේෂ වූ කැටයම් කරන ලද මේ ශීපාදයේ කැටයම් කරන ලද ගල් වලින් නිර්මාණය කරපු දෙයක් තමයි එතනදී තිබුණේ. ඉතින් ඒකේ තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ මාස 3ක කාලයක් ධර්මීය දේශනා කරනකොට එතනදී තමයි මේ ශීපාදය තියාගෙන ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් පසුව මේ සමණ රජතුමා බුදුරජාණන් වහන්සේ මේ මාස 3ක කාලයක් තිස්සේ මේ විදිහට ධර්මයේ දේශනා කරපු තැන තිබුණ මෙන්න මේ ශීපාදය, ඒ කියන්නේ මේ නිර්මාණය කරන ලද ශීපාදය එවකට ඒ ප්‍රදේශයේ තිබුණ උසම කන්දේ, ඒ කියන්නේ මේ සමණ රජතුමාගේ රාජධානී තිබුණ උසම කන්දේ තමයි ගිහිල්ලා, ඒ කියන්නේ මේ ශීපාද අද දවසේදී අපි යන ශීපාද කන්ද උඩ තමයි බුදුරජාණන් වහන්සේගේ මේ කකුල් දෙක නැත්නම් මේ පාදයේ ස්පර්ශ වුණ ගල් නිර්මාණය ගිහිල්ලා තියන්නේ. ඉතින් ඒක තමයි අද දවසේදී අපි ශීපාදයේ කියලා මේ විදිහට දකින්නේ. හැබැයි කියන්න ඕන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සරෝම එන්නේ මේ දිවා ගුහාවට. එතකොට මේ දිවා ගුහා යම් කිසි තැනක තමයි බුදුරජාණන් වහන්සේ මේ ශීපත්මය තියන්නේ ඇවිල්ලා පළවෙනි වතාවට. එතකොට ඒ විදිහට තියෙනකොට යම් කිසි තැනක අදටත් මේ ස්පර්ශය ඇති අපි නොදන්නවා වුණාට. ඉතින් ඔබත් සමහරක්කට මේ දිවා ගුහාවට තාම ගිහිල්ලා නැතුව ඇති. හැබැයි ඔබ යන්න ඕනේ දිවා ගුහාවට. මොකද බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා මාස 3ක කාලයක් මේ දිවා ගුහාවේ වාසය කරන ගමන් ධර්මීය දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ධර්මීය දේශනා කරපු ධර්මය සමණ රජතුමා අහලා සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ කොච්චර
කොච්චර උත්තරීතර ධර්මයක්ද. අද දවස වනකොට බුදුරජාණන් වහන්සේ වැඩම හිටියනම් අනිවාර්යයෙන්ම ඔබත් මමත් සමහරක් විට අපිට පින තිබුණා නම් ඒ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ටිකක් අසන්න තිබුණා. හැබැයි ඒ වටිනා අවස්ථාව අපිට නැති වුණා යම්කිසි පෙරකල පවක් නිසාද අපිට. ඉතින් ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ දිවා ගුහාව ගැන සාමාන්‍ය තොරතුරු අපිට හොයාගන්න පුළුවන් වුණේ. ඊට අමතරව එතනින් පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මාස 3කින් හිටියට පස්සේ එතනින් පසු කාලිනුම ගොඩක්ම වෙලාවට මේ ලෙන නැවත ප්‍රතිසංස්කරණය කරන්න ගොඩක් උත්සාහ දරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සම්පත්වල තියෙන හිගභාවය සහ දුෂ්කරභාවය ඊට අමතරව ගොඩක් මේ මිත්‍යා විශ්වාසත් එක්ක සහ ඊට ගොඩක්ම ගියපු කාරණාව තමයි මේ අද්භූත බලවේග කියලා කියන්නේ. පසු කාලිනව මෙතන මිනිසුන්ගේ කිසිම මිනිස්සෙක්ගේ පුරුටක් නැති නිසා අපි කියන්නේ මනුස්ස පුරුටක් නැහැ කියලා අන්න ඔය හේතුව නිසා ගොඩක් අද්භූත බලවේග මේ ගුහාවේ ජීවත් වෙන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ අමනුෂ්‍ය ආත්ම. ඔන්න ඔය අමනුෂ්‍ය ආත්ම මෙතන ජීවත් වෙන්න පටන් ගත්ත හේතුවත් එක්ක පසු කාලිනව මේක ධර්මය ප්‍රචාරය කරන්න හදපු තැනක් නැත්නම් අපි කියන්නේ බුද්ධඝම අධහන කෙනෙකුට මෙතන ගිහිල්ලා වැඳලා බුද සත්කාර කරන්න අවස්ථාව හදාගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ අද්භූත බලවේග කියන දේවල්. ඒතර මේ අද්භූත බලවේග පසු කාලිනව ගොඩක් මෙහෙවරක් දාලා ඊට අමතරව මෙතන ගොඩක් වෙලාවට මේ කිරියම්මාවරුන්ගේ දානයක් පවා දීලා ඊට පස්සේ නුගරුකක් ස්ථාපනය කරලා විවිධ විදිහේ දේවල් ගොඩක්ම කරලා තමයි මෙතන හිටපු මේ අද්භූත බලවේග මෙතනින් අයින් කරලා එයාට පින් අනුමෝදන් කරලා ඒකටගෙ මේ හිර වෙලා හිටපු ජීවිතෙන් යන්න අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඉතින් එතනින් පස්සේ තමයි මේ දිවා ගුහාව මේ ඔබ අද දකින තත්ත්වයට පත් කරලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙ විදිහට නෙමෙයි තිබිලා තියෙන්නේ ගොඩක් වෙනස් විදිහට. ඉතින් ඔබට ගියොත් එහෙම දිවා ගුහාවට විශේෂ විදිහටම සැතපෙන බුදු පිළිමයක් සහ විවිධ බුදු පිළිම රාශියක් දැක ගන්න පුළුවන්. ඉතින් මේ සැතපෙන බුදු පිළිමය තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරපු ස්ථානයේදී කියලා තමයි අපිට තොරතුරු හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව වැඩි දුර තොරතුරු ඔබට හොයා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඔබ එතන යන්න. ඉතින් මේ දිවා ගුහාව කියන්නේ ඇයි කියලා විවිධ කතාහන්දර ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් එක කාරණාවක් තමයි මේ දිවා ගුහාව. ඒ කියන්නේ මේ ගුහාව හැමදාම මේ දිවා කාලයේදී, ඒ කියන්නේ දිවා කාලයේදී ගොඩක් වෙලා අපි හිතන්නකෝ මේ ස්වභාවික හිරු එළිය නිසා එක තැනකින් හිරු එළිය ආපුවාම මේ ගුහාවේ හැම තැනටම මේ එළිය විහිදෙනවා කියලා තමයි කියන්නේ. මේක ගුහාවක් වගේ තිබුණාට ඇතුලේ සාමාන්‍ය දිවා කාලයේදී අපිට දකින්න ලැබෙන ආලෝකයක් දකින්න ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒ නිසා මේකට දිවා ගුහාව කියනවා කියලා තමයි අපිට තොරතුරු හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එකෙන් ඔබ යම් කිසි දෙයක් හෝ ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. ඔබ මේ පිළිබඳව ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ඉතිහාසය පිළිබඳව හොයන කෙනෙක් නම් දිවා ගුහාවට ඔබ අනිවාර්යයෙන්ම යා යුතු කෙනෙක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව ෆුල් වීඩියෝ එකක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ඉතින් අද දවසේ වීඩියෝ එක යම් කිසි දෙයක් හරි ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න මේ පිළිබඳව. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහින් එන්නම්. ඕකේ, තැන්ක් යූ.